උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන්කයා දෙවයින පුරා ශාඛා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. පහෝගිය නොවැම්බර් 16 වෙනිදා ඇවිල්ලා 69 ලක්ෂයක් වෙන්න රටේ ජනාධිපතිවරයාව පත් කරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දේ දුන්නා. දැන් ඒ දීපු ලක්ෂ 30 අද මොකද්ද වෙලා තියෙන්නේ? මේ දේශපාලනය එහෙම නැත්තම් රටේ ප්‍රශ්නය ගැන හරි අවබෝධයක් නැතුව එදා ගිහිල්ලා පොහොට්ටුවක් උප්පන්න ගියාය. අද අතරමං වෙලා ඉන්නවා. මේකට පන්සල, පල්ලිය, කෝවිල, ටියුෂන් පන්තිය වෙනත් විශාල පිරිසක් මේ 69 ලක්ෂයට දායද වුණා. දායකත්වය ලබා දුන්නා. මේක අතර නිතරම කියවෙච්ච දෙයක් තමයි බඩ ගැන හිතන්න එපා රට ගැන හිතන්න. රට බේරගන්න. මුස්ලිම් ව්‍යාප්තිකරණයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මුස්ලිම් ජාතිකයින් අපේ සිංහල අයව වඳ කරනවා. හෝ හම්බන්තොට වරාය විකුණනවා. ඇමරිකානු සොල්දාදුවන් මේ රටේ ඇවිල්ලා ඒගොල්ලොන්ට අවශ්‍ය විදියට හැසිරෙනවා. ඒගොල්ලොන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ අයිතියක් සෝෆා ගිවිසුම යටතේ නැහැ. එම්සීසී ගිවිසුම යටතේ වීසා අරගෙන එහා පැත්තට යන්න ඕනේ කියලා පන්සලට ආපු සිල්ගත් ඇත්තන්ට කතා කරලා කිව්වා. සමහර අය රට අතහැරලා යනවායි කිව්වා. ගෝඨාභය මහත්තයා ජයග්‍රහණය කරේ නැත්තම් අද ඒ පිරිස ඔක්කොම නිහඬ වෙලා රජයේ වෛද්‍ය සංගමයේ අද සම්පූර්ණයෙන්ම නිහඬ වෙලා අර එම්සීසී ගිවිසුම හරහා මේ ලොකු බරපතල අපරාධයක් මේ රටට වෙනවයි කියපු අය විමල් වීරවංශ ඇමැතිතුමා ඇතුළු උදේ ගමම්පිල හිටපු මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායමක් දේශපාලන වේදිකාව දෙවනත් කරා. අපිට ප්‍රශ්නයක් තියෙන්නේ මේ හැම එකකටම උත්තරයක් දැන් ලැබිලා නැහැ. මෙන්න මේක තමයි අපේ ප්‍රශ්නේ. 69 ලක්ෂයෙන් ඒ පක්ෂයට සම්බන්ධ නැති 30 ලක්ෂයක් ගිහිල්ලා ඡන්දපොලට ගිහිල්ලා ඡන්දය පාවිච්චි කරේ බඩ ගැන හිතන්නේ නැතුව රට බේරගන්න. දැන් රට බේරිලා. දැන් බඩ ගැන අපි අමතක කරලා දාමු. බඩ ගැන කතා කරන්න විදියක් නැහැ. හාල් කිලෝ 100යි. හාල් කිලෝ එකේ මිල වැඩි වෙනකොට රටේ විදායකයේ ප්‍රධාන පුරවැසියා ගිහිල්ලා හාල් කඩේ වාඩි වෙලා ඉන්නවා. ඩොක්ටර් කී